මාව දැක්කම කවුරුත් හිතන්නේ නැහැ මං එහෙම කට්ටකාපු එක්කෙනෙක් ෂෙඩ්වල තෙල් ගහලා තියෙනවා මේසන් වැඩ කරලා තියෙනවා වහලවල හදලා තියෙනවා පළවෙනි පේමන්ට් එක රුපියල් 500යි මේක බැටල් යන්නේ ලයිෆ් බැටල් එක ඔයා සාධාරණව යුද්ධ කරන්න ඕනේ කියලා දෙයක් නැහැ ඔයාට පුළුවන් ඔයාට හිතෙන හිතෙන උපක්‍රම දාලා ඔයාට යුද්ධ කරන්න මිනිස්සෙක් මාව කපාගෙන ගියොත් ඒ මිනිස්සයා ගේම ගහන විදිය මං කවදාවත් තාත්තා කෙනෙක් වුණ වෙලාවට කවදාවත් මගේ ළමයාගේ එෆෑ එකට මං ඉන්න ඕනේ නැහැ ඔබ ශනිතාරකට ආදරේද ඔව් ගොඩක් ආදරේ ඔබේ කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා LG එකෙන් නංගි. කැමරා LG එකෙන් සුදුර. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක shop එකට නැත්තම් web එකට. cameralg.com. ආයුබෝවන් කියලා පිළිගන්නවා සියෝ දෙලාටම. ශලනි තාරකා මේ පුටු ඉඳගත්තට පස්සේ හැමෝගෙම ඉල්ලීම තිබ්බේ සචින්වත් ගේන්න සචින්වත් ගේන්න. මිනිස් මොකද ඒ චරිත දෙකටම එක හා සමානව ආදරෙයි. මොවුන්ගේ ඇත්තන්ට දන්නේ හැබැයි මේ වෙනකොට රටේ ජනතාව නම් ඔහු සහ ඇයව පෙම්වතා සහ පෙම්වතිය කියලා ඉවරයි. සමහරට මොහුගේ හිතෙත් යමක් තියෙන්න පුළුවන්. ඔහුගෙන් මහල බලමු. අයිබෝ සචින්යි. අයවනෝ ලෑව. මුලින්ම මට කියන්නකෝ මේ ප්‍රධාන ප්‍රශ්නේ අන්තිමට තියලා ශේෂ්ත්‍රයට එන්නේ කොහොමද? සහ ඔබ කවුද? මම සම්පූර්ණ නම කියන්නම් ඉස්සෙල්ලම ලියන ගිය දුන් සචින් සමීර මං වත්තල තමයි මගේ ගෙදර තියෙන්නේ. ඉතින් ශේෂ්ත්‍රයට ආපු විදිහ කිව්වොත් එහෙම ඒක මුලින්ම මොඩල් කරා. කාලයක් මොඩල් කරා. ඉතින් ඒක නැවතුණා ප්‍රශ්න එකක් ඇවිල්ලා ඉතින් ඒක නැවතුණා. ඊට පස්සේ කාලයක් නිකන් ජොබ් කර කර හිටියා. ये जो करें मल्ली मे शेडोल तेल इटा गाला तीन शेडोल तेल गाला तीन मेसन तीन हल हदल तीन थिंग योगे वेड गुड़क कल तीन मे तेन इन थिंग ये कटकावा जैसे अहम बेगिंत मई मे रसंग डीसी अदर दर अयो थिंग मे या सिंगल कैनिक यागे सिंधु बार तिन्नो यम किसी नाली तीन नाली का बार तीन एतर मेघाले मैं किलो අනු නමයක් විතර හිටියා එන මහතයි ඉතින් මේ මම සෝෆා එකල්ලා හිටියා යා වැඩේ කරලන එක ඉතින් ඒදි සුජිත් රාසපක්ෂ අයියා ඉතින් එයා දැකලා මාට කිව්වා මල්ලි මේ මියුසික් වීඩියෝ එකක් තියෙන කරමුද කියලා ඇත්තටම රඟපානවා තියා මෙලෝ වසරක් දන්නේ නැහැ ඉතින් මේ ඊට පස්සේ මං කිව්වා හරි මම අයියෙන් අහලා බලන්නම් කියලා රසංගයෙන් ඒව රසංගය කිව්වා යන්න මල්ලි අවුලක් නැහැ ඉතින් එහෙම කියලා එහෙම ආවා ඉතින් ඒක විලන් රෝල් එකක් ඒක හිටියේ මනේ සංජයගේ සිංකරේ टीना चैनल चमीर लेने के तम हिटी एक गोलोंगे एक पीक के गोलो एक गोलोंगे मुदर पीक का थिंक ए सिंधु हिटूना एक हत्ते माव तेलीट आई थिंक होम पटांग हे तम अद मिदनी अतीत कटक आट अद अनिवार्य कटक अतीत मतकोट ओब हितने गोडक दिन शेष रेट अवील नव दिन तक नोतना हम दे कट पैन हिते शक्ति होते अत्र मल्ली मे अपे दिब අපිට ගෙදරට ඇත්තට මම ජොබ් කරා කියන කිව්වාගේම ජොබ් කරා. ඉතින් ඒ ටික කරද්දි අන්තිමට නැවතුනේ මං කියන්නේ හබ් එකේ. ඉතින් හොඳ සැලරියක් හම් වෙනවා. ඉතින් හම් වුණාට පස්සේ වැඩක් නේ නෑ මේ රෑ ඇවිල්ලා දෙකට තුනට එනවා ආයෙ පාන්දර එනවා. ඉතින් අර ජීවිතය හරි ගෝ එකක් නෑ. ඉතින් හිටියා ටිකක් කල් බලන බලන ඊට පස්සේ ඕක සෙට් වුණාට පස්සේ මම අම්මට කිව්වා අම්මන්ට කතා කරා. ඇත්තටම අම්මට ගොඩක් තෑන් කරන්න ඕනේ මම මොන දේ කිව්වත් මොන දේ කරත් ओके एक देना तीन यार कियाने एक मदे कियाने में मुनो दे करात कमाने होंदा देख कराने के लिए माँ विश्वास करना है मिली तीन माँ त्या विश्वास करना इतने ये विश्वास कराने इतने तो मंग अम्मा डिको अम्मी हम देख कराने ने अम्मी में मट में हमें वैरिटी आके ना अपनी पोड़ा के तो लोदा बाल मुके लिए तरह माली मट माते हुए देर फालवीनी पेमेंट रुपये 500 है इतनी 500 गाता इधर से हम ओके गेम गए थिंक बाद गावा थिंक ईटत्ट अरे मे अम्मा मार हैप्पी माव टीवी के तकदी फोन मीनू बल कथा थिंक या मार हैप्पी ऐसे सली पोड कम्मना सतुर पोडा तिब क्या अम्मा की सतुर थिंक ए डिशा कट का माव थिंक कैपिटी तीन तंग आवा थिंक एवती से करती शक्ति की मे
ඒ කාලේ ඉඳන් මම සාමාන්‍යයෙන් ගණන් ගන්න කිසි දෙයක්. සාමාන්‍ය එහෙම එක්කෙනෙක් ඉතින් නෑ. දැන් කැපිලියාවට මට ඕ නෑ මම හිතන්නේ මල්ලි හැම වෙලේම මේ මේක බැටල් යන්නේ. ඒ කියන්නේ දැන් ඔයත් බැටල් එකකින් මාත් ලයිෆ් බැටල් එකක්. ඉතින් ඒකෙදි ඔයා සාධාරණව යුද්ධ කරන්න ඕනේ කියලා දෙයක් නෑ. ඔයාට පුළුවන් ඔයාට හිතෙන හිතෙන උපක්‍රම දාලා ඔයාට යුද්ධ කරන්න. ඉතින් මම සාධාරණව යුද්ධ කරා කියලා ඒක කියන්නේ ඒක ඒක එතෙන්ට ගැළපෙන්නේ නැති යුද්ධයක්ම නෙමෙයි. ඉතින් මම කරන්නේ මගේ විදිහට යුද්ධය ඔයා කරන්නේ ඔයාගේ විදිහට යුද්ධය. ඉතින් ඔයාට ඒක අසාධාරණ විදිහට කරන්න පුළුවන් යුද්ධයක්නේ. ඉතින් මං තීරණ හිතන්නේ එහෙමයි. ඉතින් මිනිස්සෙක් මාව කපාගෙන ගියොත් ඒ මිනිස්සයා ගේම ගහන විදිය. ඉතින් එහෙම තමයි මං හිතුවේ. අර කොමාරේ මං හිතන්නේ ඔබත් එක්ක ඔබ නොහිතුවත් ස්වභාව ධර්මයේ සහ ඒ බලන්න ඕන තැන් ඔබ දිහා බැලුවා. අනිවාර්ය මං හිතනවා ඒක. හරි. එතනින් පස්සේ කියා දෙන ආදරේ තරම් මේ චරිත ඔබට පණපොවන් ලැබෙන කොහොමද? ඇත්තටම මුලින්ම මම කමර්ෂල් තමයි කරේ. කමර්ෂල් 52ක් කර කරලා තියෙනවා. ඉතින් කමර්ෂල් ෆීල්ඩ් එකට තමයි මම ගොඩක් කැමති. ඉතින් කමර්ෂල් කර කර ඉද්දි එතන හිටපු කෙනෙක් ෆොටෝ එකක් අරන් කියනවා සාමාන්‍ය කමර්ෂල් වලට ගියාම මම ෆොටෝස් ගන්නවා. මල්ලි වට අර වැඩේ කරලා දෙන්න මේ වැඩේ කරලා දෙන්න ඉතින් ෆොටෝස් ගන්නවා. ඉතින් මං හිතුවා ඒකත් සාමාන්‍ය එකක් ෆොටෝ එකක් කියලා. ඉතින් ඒ ෆොටෝ එක අරන් මට ගියා මේ වැඩ වර්ගයක් තියෙනවා ඉස්සරහට. අපි වැඩේ කරමු එහෙම කියලා. මොකද හරියයි එහෙම කරමු කියලා. මං ගෙදර ගියා. ඊට පස්සේ කොහොම හරි සතියකින් විතර කෝල් එකක් ආවා මම ඔඩිෂන් එකක් තියෙනවා මල්ලි ඔය යනවාද කියලා. අරුණ අයියා. ඉතින් මං ගියා අරුණ අයියා බලමු එහෙම කියලා කිව්වට පස්සේ කොහොම හරි එදා මොකක් හරි හේතුවකට යාළුවෙක් එක්ක අපේ ගෙදර. ඉතින් මං උත් එක්කම එහෙම මං ගෝ එනම් කතා කරලා අපි යමම් මචං මෙමෙයක් තියෙනවා කියලා ගියා. යද්දි ධනුෂ්ක රත්නායක අයියා ඉතින් එදා හිටියා සෙට් එකේ මේ සමීර් ලියනගේ තිරියා. ඉතින් එදා ගිහිල්ලා ස්ක්‍රිප්ට් එකක් දුන්නා මෙහෙම තියෙනවා මල්ලි මේක කරලා පොඩ්ඩක් කැමරේ එකේ පෙන්වන්න කියලා. ඉතින් ස්ක්‍රීන් ටෙස්ට් එක කරා. කරලත් කොහොම හරි සද්දයක් විතර ගියා මට ඒක අමතකවත් වුණා. ගියා කියලා ඊට පස්සේ සද්දෙන් කෝල් එකක් ආවේ මල්ලි මෙහෙම දෙයක් තෝරගෙන තියෙනවා. ඔයාව තව එක පොඩ්ඩක් අපි මේ ඩයලොග් ටික රියසල් කරන පොඩ්ඩක් එන්න කියලා. ඉතින් එහෙම ඒක යාට සෙට් වුණා. ඉතින් ඊට පස්සේ කොහොම හරි චරිතය ගත්තට පස්සේ තමයි දන්නේ ටිකක් දවසක් කල්පනා කරලා තමයි දන්නේ කැරක්ටර්ස් දෙයක් තියෙනවා කියලා. ඉතින් ඩම් මේ රෝල් දෙයක් කරන්න තියෙනවා. ඉතින් ඕක රිස්ක් එකක් ඔලුවේ තිබ්බා. ඉතින් ගොඩක් කට්ටින් උදව් අරගෙන මේ වැඩේ කරගත්තා. හරි. දැන් මම ඔබෙන් අහන්නේ කමර්ෂල් ෆීල්ඩ් එක ඔබ ඉස්සරහට ගියා. හැබැයි ඔබට මේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ මම හිතන්නේ ඔබේ ලොකු දිග්ගමනක් තියෙනවා කියලා. අභියෝගයක්නේ. ඔව්. සා ඔබේ දෙවන ටෙලිනාට්‍ය වෙනකොට ඔබ රටේ ප්‍රසිද්ධම චරිතයක් වෙනවා. ඔව්. ඒක කොහොමද ඔබට දෙන්නේ? ඔව් ඇත්තටම මේ මට ඕන වුණා ඇත්තටම මේක හොඳටම කරන්න. මොකද මේක තමයි මම කරන පළවෙනි මේන් රෝල් එක. ඩ්‍රාමා දෙකයි මම කරලා තියෙන්නේ. එකක් සබ් රෝල් එකක්. ඉතින් මේක තමයි මේන් රෝල් කරන එක. ඉතින් මට ඕන වුණා මේක කොහොම හරි හොඳට කරගන්න. මොකද මාව විශ්වාස කරලා ගොඩක් දෙනෙක් ඉන්නවා. ඉතින් දනුෂ්ක අයියා වසන්ත අයියේ ගොඩක් කට්ටිය ඉතින් මාව විශ්වාස කරලා ගත්තේ. සිරස ටීවී එකත් මාව විශ්වාස කරලා ගත්තේ. ඉතින් ඊට අමතරව දැන් ශල්ලනී තාරකා අපේ ප්‍රියන්ත අයියා දුලීක අක්කා ඉතින් මීනක්ලා ඔක්කොම අල්ලලා දැන් මේ ලොකු කාස්ට් එක යන්නේ. ඒගොල්ලුන්ගේ මොතුල තමයි හැමදේම හැමදේම යන්නේ. ඉතින් මම ෆේල් වුණොත් ඒගොල්ලුන්ගේ එකත් ෆේල් වෙනවා. ඉතින් ඒක හැම වෙලේම ඔළුවේ තිබ්බා. ඉතින් ගොඩක් වෙලාවට මුල් කාලේ නම් ස්ක්‍රිප්ට් එක රෑට ගෙන්නගෙන ඒක කටපාඩම් කරලා ඔළුවට දාගෙන මම මේ වෙලාවේ මෙහෙම කරනවා කියලා එතන ගිහලා එක් කරන්න බෑ. ඒක වෙනමයක් වෙන්නේ. ඒත් ගොඩක් පැට්‍රිස් කරා ඒ වෙනුවෙන් ඉතින් ගොඩක් ඒ කියන්නේ ඒක ලොකු අභියෝගයක්. පළවෙනි ඩ්‍රාමා එක මේන් රෝල් එනවා කියන්නේ පොඩි අමාරුවක්. ඉතින් ඒත් ඒක මම බාරගත්ත ගොඩක් වෙලාවට හැමෝම සපෝට් කරන ගොඩක්. ඇත්තටම මේ මම මේ ෆීල්ඩ් එක එන්න කලින් අහපු දෙයක් තමයි ප්‍රවීණ අය එන්න දෙන්නේ නැහැ කියලා මේ ෆීල්ඩ් එක ඇතුළට. ඉතින් එහෙමයක් නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ වැඩි හිටියෙක් විතර අපි ගරු කරනවානේ. සාමාන්‍ය කෙනෙක් හිටන් හිටියොත් අපි ඉඳගන්න දෙනවනේ. ඉතින් ඒ විදිහටම අර කලාකරුවට ගරු කරොත් අපි ඒගොල්ලෝ එහෙම දෙයක් කරන්නේ නැහැ. ඉතින් මට තාම කැපිල්ලක් ආවේ නැහැ ප්‍රවීණයන්ගෙන්. ඉතින් ඒගොල්ලෝ ගොඩක් ආදරේ. ඒගොල්ලොත් එක්ක හොඳට වැඩ කරන ගිය නිසා සක්සස් වුණා වැඩි. හරි. ඔබට ප්‍රධාන චරිතේ පවුණු පවුණු තියෙන්නේ අවුරුදු 14කට පස්සේ ලංකාවේ ජනප්‍රියම සහ හොඳම සම්මාන දෙකම එකට ගත නිලියක් එක්ක. ඒ අභියෝගය කොහමද ඔබට? ඔව් ඇත්තටම මේ ශල්නි තාරකා කියලා කිව්වම මම එයාගේ අර මේ හිස්ටරි එක නම් බල්ලා එයා කරපු වැඩත් එක්ක බලද්දී ඇත්තටම පොඩි රිස්ක් එකක් ආවා. මොකද මේ සාමාන්‍ය කියන්නේ මම හිතනවා ගිරිදේවි තමයි ඊට කලින්. ඔව් ගිරිදේවි අනිවාර්යෙන්. හරියටම හරි. ඉතින් ඒ ඇක්ටර් ඇත් එක්ක බලද්දී අපි තාම ආදුනිකයිනේ. ඉතින් මට මේත් එක්ක කරගන්න පුළුවන්ද සාමාන්‍ය මම දන්නේ නැහැ එයා කොහොම එක්කෙනෙක්ද කියලා. ඉතින් මෙයා මට උදව් කරයිද එහෙම එහෙම දේවල් ගොඩක් ආවා. ඉතින් හැබැයි පළවෙනි දවසේ ගිය දවසේම මේ මං ඇහුවේ මේ මට මේ කියන්නේ වැරදුනොත් එහෙම අවුලක් නෑ කිසිම අවුලක් නෑ. වා ඕන වාට ඕන විදිහට කරන්න මං වාට හෙල්ප් කරන්නම් කියලා. ඉතින් ඒක මට ගොඩක් හයි එකට හිටියා. ඉතින් එයාත් එක්ක වැඩ කරද්දී හරිම පහසුයි.
ගොඩක් උදව් කරනවා වැඩි දියුණුවක් කියලා දෙනවා ඉතින් ගොඩක් අර මං යාව හම්බෙන්න කලින් හිතුවට වඩා යාව හම්බුනට පස්සේ වැඩ දෙක කරද්දි මට ඇත්තටම ගොඩක් පහසු වුණා ඉතින් එච්චර රිස්කයක් උනේ නැහැ ඊට පස්සේ දැන් ඔබත් දන්නවා මාත් අපි දෙන්නම දාලා ඊළඟ අහන ප්‍රශ්නේ මොකක්ද කියලා තව පොඩ්ඩක් මේ ප්‍රශ්නේ අර කට්ටිය කුතුහලෙ තියලා අපි ප්‍රශ්නේ පොඩ්ඩක් පයිමු ජීවිතය ආදරය කළ දිනද ඔව් ආදරය කළ දින වැටීම් තියෙනවා ඔව් ඒ තැන්වලත් හිටියේ කියා දෙන්න ආදරේ තරම් නාට්‍ය පණපෝණ සතිමුද ඒ වගේ තත්ත්වයක්ද කොහොමත් ඒ කියන්නේ දැන් මේක දුෂ්ටයි ආදරේද නෑ අනිවාර්යයෙන්ම නෑ කොහොමත් මගේ FA එක තිබ්බේ අවුරුදු 4ක් විතර තිබ්බා ඉතින් FA එක තිබ්බේ මට සල්ලි නැති කාලේ මං කිව්වා වගේම ඉතින් මං දුප්පත් කාලේ ඉතින් ඒ ආදරේට ඇත්තටම එයා ආදරත් මයිත් කතා කරන ඉඳලා දැන් අපි හොඳ යාළු ඉතින් ඒක උනේ ඇත්තටම දෙමෝපියුන් වැරද්දෙන් ඉතින් ඒගොල්ලන්ට ඕන වුණා සල්ලි කියන කොල්ලෙක් එක්ක එයාව විවාහ කරලා දෙන්න ඉතින් මට සල්ලි තිබුණේ නැහැ ඇත්තටම මේ කොහමරි ප්‍රශ්නයක් කියලා රණ්ඩුවක් ගිය දවසක තාත්තා කතා කරද්දි කිව්වා ඒගොල්ලෝ මොකක් හරි බිස්නස් ලොස්ට් එකකට ගිහිල්ලා ලක්ෂ 70ක් විතර ලොස්ට් වෙලා තිබ්බ ඉතින් ඒක දෙන්න කියලා කිව්වා ඕනනම් ඉතින් ඒ වෙලෙම රුපියල් 800ක තත් තිබුණේ නැහැ ඉතින් ඒකට දෙන්න උත්තරයක් තිබුණෙත් නැහැ අරයත් ඇඬුවා ඉතින් ගන්න තීරණයක් තිබුණෙත් නැහැ ඉතින් ඒ ප්‍රශ්න ගොඩක් දුරු දෙක් ගියා ඉතින් එහෙම තමයි කඩාගෙන වැටුනේ ඒ වුණාට එදා පටන් ගත්ත එක අදටත් මයිත් තාම කතා කරනවා අගන ඔබ කියන්නේ සමහර ආදර කතා නවතින්නේ දෙන්නගේ වැරද්දෙම නෙමෙයි දෙන්නගේ වැරද්දෙම නෙමෙයි ඒක ගොඩක් වෙලාවට මං නම් හිතන්නේ මං කවදා හරි තාත්ත කෙනෙක් වුණ වෙලාවට කවදාවත් මගේ ළමයාගේ FA එකට මං ඉන්නෝල් වෙන්නේ නැහැ මොකද අපි ආව හැදුවට අපි යාට කන්න බොන්න දීලා ඇඳට එයාටම කියලා ජීවිතයක් තියෙනවා අනිවාර්යෙන්ම කියන්නේ තමන්ටම කියලා ජීවිතයක් තියෙනවානේ මොකද ඒ ළමයාගේ ඕනා නෙමෙයි එළියට එන්නේ ඉතින් ඒ නිසා අපිට එහෙම අර එයාගේම කියලා තීරණ ගන්න බෑ ඉතින් අපි යුතුයකමක් තියෙනවා එයාගේ කැමැත්තවලට එයාගේ අදහස්වලට උපකාර කරන්න අපි දැන් එයා ගත්ත තීරණේ වැරද්දක් තියෙනවා නේද ඒක තීරුම් කරලා දෙන්න එක වෙනම වැඩක් ඒත් එයාගේ තියෙන තෝරා ගැනීම වලට අපි මැද්දෙන් පයින් හොඳ නැහැ කවදාවත් හරි ඔය ආදරේ ගැන දැන් කතා කරා අපි ටිකක් ගමු මේ මිනිස්සු ජීවිතේ වැටෙනවා වැටෙන තැන් වල මිනිස්සුන්ට හිතෙනවා මේක හරියන්නේ නැහැ අර ෂෙඩ් එකේ තෙල් ගහනකොට හිතෙනවා මට වෙන දෙයක් පුළුවන් මම මොඩලින් කරපු කෙනෙක් මගේ ඇඟේ වෙන එකක් තියෙනවා හැබැයි මම අද මෙතන අසරණයි ඒ කොහොමද ශක්තිය කරගන්නේ ඔව් ඇත්තටම මේ මොඩල් කරන්න ගත්තෙත් ඇක්ටිං වලට පාරක් හදාගන්න තමයි ඉතින් මොඩලින් ආසාවට කරාට මං හිතන්නේ අපේ ලංකාව කරන ගොඩක් मोडल्स लगे हीन तम रंगपाने मंगिताने तेना तम यार यू आरंभ थिं टॉप मोडल्स इन लंका मंगिताने सापेक्ष एक ड्रीम मे थिंक इंडिया उन्न मंगिताने एक मोखारी मोडल शो विन कर लिम मंगिताने एक्टिंग पेनो ई थिंक एक शक्ति हकना की गुडकेट मंकी हम मल्ल बाधगा ई थिंक ये बाधगा ओण उना मीटा हों की पड़ा प्रतिपत्ति कदा ओ ना कोहुमत प्रतिपत्ति मैं कोहुमत अदवेन गंग मे दंगन गंग का किसी मैंने कपल ने थिंग उदाऊरा सर हों मई मंग समार दंग रंगपाद मुल्काली मैं दाने अत्र मे कोहुमत लाइट बैलेंस वेन्नी कोहुमत डायलॉग रिहर्सल हेम गल थिंग गुडक रिहर्सल मगे डायलॉग अड़कल समार कटी हद लगी ना तो मंग प्लेवन टाइम अड़ी ई थिंक योग तिब ई थिंक अदट दंग इन तेन समय हिटब तेना इतना ताम ताम मंग दें लंका मेन रोल करना लंका मिनस आदरी करना नल्वेल ई थिंक मंगिताने मंग आर इतना तेक तरंकर गटंग अति हिटियान अद मट मेतन इन बे मंग मेतन दाम से मेमीन ई थिंक आर क्यू आगेम मोडल अतरे मट वो अरे प्रश्न एक्केला वेटन पास मट वो इटा हों पटंगा ඉතින් ඒ වගේම මට මං අර මල්ලිගෙනගෙන සෝවාදාම උදව් කරා. ඉතින් ගොඩක් හොඳ දේවල් මට වෙනවා. ඉතින් ඒ පාරේ මම අද වෙනකොට මේ දැන් වෙනකොට යනවා. හොඳ දේත් එක්කම. හොඳ දේත් එක්කම. ආ කියන්නේ ඔබත් කියන්නේ හොඳ දේ කරොත් අනිවාර්යෙන් ඒක ඔව් අනිවාර්යෙන් මං හිතන්නේ මල්ලි කියන්නේ කාවත් කපල වැඩක් නැහැ. ඒ කියන්නේ කාවත් කපලා කාගේවත් යනක් රීප්ලේස් කරගෙන එහෙම ගියාට කිසි තේරුමක් නැහැ. ඒ කියන්නේ මොනවා වුණත් මගේ හිත දන්නවා මේ මම මෙයාගේ තැන මේ මෙයාව කපලා ගත්තා කියලා. ඒක ගොඩක් අවුල්. ඉතින් මේ කියන්නේ මම නළුව වුණා කියලා අර උද්දච්චකම ඉන්නෙත් නැතුව අර මිනිස්සුත් එක්කත් ඉඳගෙන ඒ තැන මේන්ටේන් කරන් යනවා. හරි. ශලනි තාරක සහ ඔබ අතර මොකද්ද මේ තියෙන සම්බන්ධය? ඇත්තටම ආදරයක් තියෙනවද? ආදරයක් කියන්නේ මේමය. කියන්නේ මේ හරි ඔබ ශලනි තාරකට ආදරේද? යාළුකසෙන් ආදරේ.
මංකියන්නේ මේ කියන්නේ ඕක අර මිනිස්සු ප්‍රේක්ෂකයා ස්නේහවයි නිර්වාණයයි ඇත්ත ජීවිතේ බලාපොරොත්තු වෙනවා. ඉතින් ශල්නිමම ගොඩක් වෙලාවට අර අපි දෙන්න හොඳ යාළුවෝ. ඒ කියන්නේ මට මේ ෆීල්ඩ් එකේ හම්බෙච්ච හොඳම යාළුවා. මම ගොඩක් කට් විශ්වාස කරන්නේ නැහැ හොඳම යාළුවෙක් කියෙම නැහැ. ඉතින් මේ ෆීල්ඩ් එකේ ඉන්න හොඳම යාළුවා. මගේ හැම වැඩකටම උදව් කරනවා. හැමදේම කියලා දෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි දෙන්න අර පාරේ එළියට යද්දී වීඩියෝස් දාද්දී අර ගොඩක් කට්ටිය හිතන්නේ ස්නේහගේ නිර්වාණගේ කෝණෙන්. ඉතින් එතකොට මිනිස්සුන්ට පේන්නේ අරක. ඉතින් එහෙම දෙයක් නැහැ නේද? සමහරට ඒකම මේ නාට්‍යයේ ප්‍රසිද්ධියට හේතුවක් වෙලා තියෙනවා. ඔව් ගොඩක් වෙලාවට එහෙමත් වුණා. ගොඩක් වෙලාවට අපි දෙන්න ගන්න කවස් ඒවා මේවා ගොඩක් වෙලාවට ඩ්‍රාමා එකේ පබ්ලිසිටි සඳහාත් වුණා. ඉතින් කොහොම වුණත් එයා මගේ හොඳ යාළුවෙක්. ඉතින් ගොඩක් උදව් කරනවා. ඒ වගේම තමයි සෙල්ෆිෂ් නැති කෙනෙක්. ගොඩක් හොඳ කෙනෙක්. ඉතින් මට උදව් කරන හැම දෙයක්ම. يعني මිනිස්සු හිතනවා වගේ එතනින් එහාට දෙයක් නැහැ. එතනින් එහාට දෙයක් නැහැ. කියන්නේ හොඳම යාළුවෙක්. ඇති වෙයිද එතනින් එහාට දෙයක් අනාගතේ? මං හිතන්නේ ඒ කියන්නේ මේ අපි දෙන්නගේ තියෙන්නේ අර ගොඩක් දේවල් ෂෙයා කරගන්න අපි දෙන්න. ඉතින් මං හිතන එකක් නැහැ එහෙම වෙයි කියලා. يعني නැහැ තුලේ සමහර 120 25ක් ඊමේ සම්බන්ධතාවය තියෙන්න පුළුවන්. මං හිතන්නේ මොකද කියලා. මොකද අපි දෙන්න හොඳම යාළුවෝ. ඉතින් ගොඩක් දේවල් ෂෙයා කරගන්නවා. හරි. අනාගත බලාපොරොත්තු මොනවාද? අනාගත බලාපොරොත්තුව මුලින්ම මේක මේ ඩ්‍රාම එක තව ටිකක් කියන්නේ මගේ නිර්වාණ කියන කැරක්ටරේ මේන්ටේන් කරගෙන මේක සක්සස් කරගන්න තව ටිකක්. ඉතින් ඊට පස්සේ දැන් අපි හැමෝම දකින්න ඔබ එතන සාර්ථකයි 100%ක්. මම විශ්වාස කරන ඔබ සාර්ථකයි කියලා. නෑ මොකද මේ ඒකේ තියෙනවනේ මං කිව්වා වගේම අර ඩබල් ඇක්ටින්. ඉතින් එකක් තියෙන්නේ අර නිර්වාණ කියන චරිතේ ගොඩක් හරි මැඩම් මං එක කරලා දෙන්නම්. ඒ වගේයක් තියෙනවා. අම්මා ඉස්සර ඇයි අම්ම වයම කරන. හැබැයි අනුත්තර ගත්තම निर्वाण साधारण करावागे अनुत्तर साधारण करकेसम सक्सेस करोनीट बस मगे ड्रीम के तम दसरातेन फिल्म ई थिंक एक मंग मगे कैपासीटी मगे स्टंट मे हम ई थिंक मेन्टेन करोनी इक तम ड्रीम तीन प्रार्थना करोड़ी उदी मुलिम पाल मगे अम्म अम्मा मगे हेम दिन उदव कर स्तूति ईट बस उदव कर थैंक यू करेंट मुकद मेचर ගැටුම් කාරි තැන් තැන්වල ඉඳගෙනත් මම මාව මේන්ටේන් කරා මෙතෙන් ඩාපුවට ඊට පස්සේ නම් වශයෙන් කිව්වොත් ගොඩක් කට්ටි ඉන්නවා. ඉතින් සුදිත් අයියා, රසංග අයියා, දනුෂ්ක අයියා, වසන්ත අයියා, ඉතින් මහේෂ් අයියා, ඉතින් ශාලිනී, දුලික ඒ කට්ටිය ගොඩක් දුලිකක ගොඩක් උදව් කරනවා. ඉතින් නම් වශයෙන් කියන්න බැරුව ගියාට ඕගොල්ලෝ මට කරපු උදව් වලට හැමෝටම ගොඩක් තැන්ක් යූ කියලා කියනවා. බොහොම සුදයි මේ කාර්ය බහුල මොහතක ඉඳ ගන්නවට. මොකද ගොඩක් තැන්වල ඔබ දැක්කේ නැහැ මේ ඉන්ටර්විව්ස් වලම ඉන්නවා. ඉතින් ඒකම මට ලොකු ආඩම්බරයක් ඔබ පැමිණීම. ඔබ නිර්වාණ් අනුත්තර දෙකම ඔබ සාර්ථකයි අපේ හදවත්වල සහ ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනතාව ඇතුලේ. තව තවත් සාර්ථකව ප්‍රාර්ථනා කරනවා. බොහොම සුදයි. ඉතින් මේ වගේ සොඳුරු චරිතයක් එක්ක නැවත හමුවෙන්න බලාපොරොත්තු වෙන අද නවතිනවා මම අවිශ්ව විරාජ් කොනාරා.